ජීවමාන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. සමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. අපි දේවාකට හැරෙමු. යෝහන් 11 පරිච්ඡේදයේ 39 සහ 40 පද දෙක. ගල අහක් කරපල්ලායයි යේසුස් වහන්සේ කිසේක. මල තැනත්තාගේ සහෝදරු මාර්තා ස්වාමිනි ඔහු මැරි 4 දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය. යේසුස් වහන්සේ නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය කියා මා කීවා නොවේ දැයි ඇයට කිසේක. ආමෙන්. ප්‍රියමට මාත්‍රයක් වදා ගනිමු. ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමේ දකින්නවා ඇත. ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමේ දකින්නවා ඇත. ප්‍රමන්ත අපි ඒ මාතෘකාවට අපි බලමු. අපි දැන් මේ කතාන්දර අපි දන්නවා. ලාසරස් මළුගේ නැගිටවන්ට සමිනාසි ක්‍රියා කළ ආකාරය ද අපි දකිනවා. මේ ස්ථානයේදී යේසුස් වහන්සේ ඒ සොන් ගේ ළඟට ඇවිල්ලා කියනවා ගල අහක් කරන්න කියලා. දැන් මේ මොකද්ද මේ ගල? ඒ කාලේදී සොන්ගේ කට වහලා තිබුණ ගලකින්. ඒ කියන්නේ කන්දක් බෑවීමේ තමයි සොන්ගේ ඒ කන්ද ඇතුළට කපන්නේ. එතකොට ඒක වහලා තිනවා ගලකින්. එහෙම තමයි තිබුණේ. දැන් මේ කොන්ක්‍රීට් දාලා ස්ලැබ් එකක් දාලා ඒක වහන්නේ. එදා වහලා තිබුණ වාගේ ගලකින්. දැන් උතට ලාසස්ගේ සොහොන්ගේ ලාසස් ඇතු මිනි ඇතු තියලා ඒ සොහොන්ගේ කට නැතන් දොර වැසුවේ ගලකින්. උන්වහන්සේ සොහොන්ගේ ළඟට ඇවිල්ලා දැන් හොඳට මත තියාගන්න යේසුස්වහන්සේ සොහොන්ගේ ළඟට ආවේ කොහේද ලාසස් මේ සොහොන් මේ තැන්පත් කළේ ගිහිල්ලා බලමු කියලා ඒ බලන්න නෙවෙයි. දැන් බොහෝ අය යනවනේ මිනි කරත්තට. සමහර දවසට ගිහිල්ලා අපි බලමු අහවලාගේ ඒ මිලිවල අපි ගිහිල්ලා බලමු මලක් තියලා මල් පොකුරක් තියලා ඉමු මෙහෙම යනවනේ. දැන් යේසුස්වහන්සේ මේකට නෙවෙයි මට මේ මල මිනියට එන්න බැරුණා, අවසන් කටයුතු කරන්න එන්න බැරුණා, අවසන් ගෞරවය දක්වන්න එන්න බැරුණා. ඒ නිසා අපි ගිහිල්ලා ඒ සොන්ගේ පොඩ්ඩක් බලමු. මම මට මගේ මිත්‍රයානේ, මම බොහොම ප්‍රේම කළ තැනත්තානේ, මට බලන්න ඕනේ කියලා. ඒ බලන්න ආව නෙවෙයි යේසුස්වහන්සේ ආවේ ලාසරස් සොහොන්ගෙන් එළියට ගන්න. ඒ කියන්නේ මැරුණු ලාසුට ජීවනය දෙන්න. දැන් හරි පුදුම දේ, මැරුණව ලාසුට ජීවන දෙන්න ආවව ස්වාමින් වහන්සේ සොහොන්ගේ ළඟට ඇවිල්ලා කියනවා ගල අයින් කරන්න කියලා. දැන් යේසුස් වහන්සේ ආවේ ලාසරස් මළුගේ නැගිටවන්නනේ. ඉතින් මැරුණු කෙනෙකුට පණ දෙන්න මෙච්චර බලයක් තියෙනවා නම් ස්වාමින් වහන්සේට මේ ගල අයින් කරන්න බලයක් නැද්ද? තියෙනවා. ගල අයින් කරනත් බලයක් තියෙනවා. සම්මානංශ කිව්වනම් ගල අයින් වෙන් කියලා ගල රෝල් වල යයි. ආපහු උන්වහන්සේ නතරෙන්නේ කියනකම ගල ඔය රෝල් වල යයි. නමුත් උන්වහන්සේ ආවේ ගලක් අයින් කරන්න නෙවෙයි. හොඳටම තියාගන්න. යේසුස්වහන්සේ සොන්ගේ ළඟට ආවේ ගල අයින් කරන්න නෙවෙයි. උන්වහන්සේ ආවේ ලාසස්ව මළුන්ගේ නැගිටවන්ට. නමුත් ඒ මළුන්ගේ නැගිටවන්ට බාධා කළ සිටින්නේ ගල. දැන් මේ ඔබ හිතයි මේක හරි පුදුම වැඩක් නේ. ඈ ඉතින් මේ බාධා උන්වහන්සේ මේ උන්වහන්සේ ක්‍රියාව කරන්නට ඒ බාධා උන්වහන්සේ අයින් කරන්න බැරිද? මෙහෙම හිතයි නැසනේ මන්තිම් බාධාව තැබුවේ මිනිස්සු. ආ සෝන්ගේ කටවැවේ ලාසස් නෙමෙයිනේ, ලාසස්ගේ මිනිහ ඇතුළේ තියෙන්නේ. ලාසස් මැරිලා සෝන්ගේ කටවැවේ දොර වැවේ මිනිස්සු. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ මම ලාසුට පණ දෙන්න ඇවිල්ලා ඉන්න කෙනා දැන් මට පුළුවන් යමක් කරන්නට. හැබැයි උඹලා මේ ගලයින් කරන්න ඕනේ. තන මාර්තා මොකද්ද කියන්නේ? ඒ කියන්නේ සහෝදරය ඇවිල්ලා මොනවද කියන්නේ? ස්වාමිනේ ලාසරස් මැරලා දින 4ක් යනවා. දැන් ගඳ ගන්න බලන්න ඈ. ඈ කිව්වේ ඇත්ත තමයි. සාමාන්‍ය මිනිස්සු මැරලා දින 4ක් ගියම ගඳ එන්න පටන් ගන්නවා. ඉතින් ඈ කිව්වේ ඒක තමයි. ඈ කිව්වේ ඇත්තක්. හැබැයි ස්වාමිනවංශයට කලින් කියලා තියෙනවා. මොකද මේ අපි දැන් ඔය 40 පදයේ බලද්දී ස්වාමිනවංශයට කියනනේ උන්වහන්සේ කියනවා නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් කියලා මම අපිට කිව්වා නොවේදයි කියලා. උන්වහන්සේගේ මහිමය දකින්න පුළුවන් කියලා මම අපිට කිව්වා නොවේදයි කියලා මතක් කරන්ට ස්වාමිනවංශයට මතක් කරනවා. මම අපිට කිව්වනේ කලින්. එහෙනම් උන්වහන්සේ කලින් කියලා තියෙනවා. හැබැයි මේ මොහොතේදී මාතට අමතකයි. ආ මොකයි අමතකෙන්න හේතුව? දුක,
සංකාව මේ වේදනාවන් ගොඩක් දේවල් අගිතේ වේල බලපන්න තියෙන නිසා අමතක. අද සමහර විට දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ වචන නිසා පොරොන්දු අමතකිනවනේ. ප්‍රශ්නයක් එනකොට අමතකයි. නැත්තම් තමන්ට ඇති පීඩා නිසා අමතකයි. වචන අමතකිනවා. තම තමන් නිසිදු මුහන්ට යනවා. එහෙමලද ක්‍රිස්තියානි සෙනඟ පව හුඟා ක්‍රිස්තියානි සෙනඟ පව හැඩගැහිලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා ගලයන් කරන්ට. ඒ විට මේ ගල මොකද්ද? බාධාව. මනුෂ්‍යන් විසින් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවට එරෙහිවේ තබපු බාධාව. දැන් ඔබ තුළ ස්වාමීන් වහන්සේ හාස්කම කරන්න බලාගෙන සිටිනවා. ස්වාමීන් වහන්සේ කියන ඔබ තබාගත්ත ඒ බාධාවේ ගල අයින් කරන්ට. ඔබගේ බාධා වෙන්න පුළුවන් සැකේ. අවිශ්වාස කිරීම, අනුමාන කිරීම, ස්වාමීන් වහන්සේගේ වචනේ පිළිගන්ට ප්‍රමාද සිතක් ඇතිවීම, නැත්නම් ඔබ එහාට මෙහාට පෙරළමින් තර්ක කරමින් ඉන්න මෙහෙම වෙන්න පුළුවන්ද, එහෙම වෙන්න පුළුවන්ද, ඒ එදා කලව ගදට අදත් උන්වහන්සේ එහෙම ක්‍රියා කරන්න පුළුවන්ද, මේ වගේ ඔබ එහාට මෙහාට මේ වචනේ පෙරළමින් තර්ක කරමින් වාද කරමින් ඉන්න වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබගේ ඇදිල්ල අඩුකමක් නිසා ඔබ ලෝක ප්‍රකාට ලෝකයේ දැනගැන්ම යොදාගෙන ලෝකයේ ක්‍රමිට සිදුම සොයනවෙන්ට පුළුවන්. මේවා තමයි මාදාවන් ස්වාමින් වහන්සේට ඔබගේ ජීවිතයේ යම් දෙයක් කරන්ට හාස්කම කරන්ට ලාසස්ට පණ දෙන්ට ලාසස මල්ලිගින් නැගිට්ටොන්ට සෝන්ගෙන් එලිට ගන්ට බාධා කරතුනේ ගල ගල තැබිය මිනිස්සු. ඒ නිසයි උන් වහන්සේගේ ගල අයින් කරපල්ලා කියලා. ඒ ගල අයින් කරාට පස්සේ තමයි ස්වාමිනාස්ගේ ක්‍රියාව පටන් ගන්නට යන්නේ සෙනේ වන්තේ. නමුත් මාර්තය ඇවිල්ලා කියලා දැන් කඳ ගහන ඇති දවස් හතරක් මේකේ තියලා. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කළොත් ඔබ මහිමේ දකින්නට යන ඔබ විශ්වාස කරනවාද දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාව ඔබට අද දවසේ අත්දකින්න පුළුවන් කියලා? ඒ විට ඔබ උන්වහන්සේගේ මහිමය අද දවසේ ඔබ අත්දකින්නට යන ඔබේ ජීවිතේ. මෙච්චර කාලයක් නොවිසිදුනව ඔබගේ ජීවිතයේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. සුවයක් ලබා නොගත්තව ඔබගේ ජීවිත රෝගයක් වෙන්න පුළුවන්. ඔබට තද බලත පහර දෙන්න යම්කිසි පීඩාකාරී තත්වයක් වෙන්න පුළුවන්. ඔබ වටා තියෙන වාතාවරණයක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් වේවා, කුමක් හෝ වේවා, ඔබ විසින් තබාගත බාධාව අයින් කරගන්න. ඒ සැක වෙන්න පුළුවන්, අවිශ්වාස සිතිවිල්ලක් වෙන්න පුළුවන්, අනුමාන ක්‍රීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දේව වචනේ එහාට මෙහාට පෙළමින් වාද ක්‍රමින් විවාද ක්‍රමින් ඉන්නවා වෙන්න පුළුවන්. මේක එහෙම වෙයිද මෙහෙම වෙයිද කියලා මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ජීවිතයේ තියෙන බාධාව, ඒ බාධාව සලබ අයින් කරගන්න දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබ තුළ හාස්කමක් කරනවාමයි. උන්වහන්සේ ඔබගේ ජීවිතේ පුදුම දෙයක් කරන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ අලුත් ජීවනයක්, අලුත් පණක්, අලුත් ප්‍රබෝධයක් උන්වහන්සේ ගෙන දෙන්න යනවා. ස්වාමීන් වහන්සේ ඔබ සම්පූර්ණ සුව කළා, ඔබ නැගිට්ටොන්ට යනවා. උන්වහන්සේ ආශ්චර්යමත් ක්‍රියා කරමින් ස්වාමීන් වහන්සේගේ මහිමය ඔබට දකින්න සලස්සන්ට යනවා. හලලුයියා. මහිමය දැකීම කොච්චර අනර්ගද ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දැන් ඔබ දකින්නට යනවා. ආමෙන්. පියාත්න ප්‍රේමන්ත දෙවියන්තුමනි සූතියේ අනර්ග වචන නිසා ස්වාමිනී විශ්වාස කිරීම තුළ ඔබ වහන්සේගේ බලවත් මහිමේ අත්දකින්නට මේ සිනරමාංශ උදව් කළ මැන මෙයට ආශිර්වාද කරන්න ඉල්ලන්නේ සංසගේ නාමයෙන්. ආමෙන්.